ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම. අද වීඩියෝවෙන් කතා කරන්නේ අප්‍රිකාවේ තරමක් සුවිශේෂී රටක් විදිහට සැලකෙන නැමීබියා පිළිබඳව. ඇතරම නැමීබියාව අප්‍රිකාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව තරමක් හොඳ රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද එහි පවතිනවා ඉතාමත්ම ස්ථාවර දේශපාලනයක් සහ ඉතාමත්ම අඩු දූෂණයක්. නමුත් සමහර දර්ශකවලින් මෙය ඉතාමත්ම නරක රටක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. නැමීබියාව අප්‍රිකා මහද්වීපයේ නිරිත දිග ප්‍රදේශයේ දකුණු අප්‍රිකාවට ආසන්නව පිහිටා තිබෙන රටක්. මෙය නිල වශයෙන් හඳුන්වන්නේ රිපබ්ලික් ඔෆ් නැමීබියා නමින්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 825615ක් වෙනවා. ඒ අනුව නැමීබියාව ලෝකේ 34 වෙනි විශාලම රට විදියට හඳුන්වන්න පුළුවන්. රටේ අගනුවර සහ විශාලම නගරය වෙන්නේ වින්ඩිහොයින්. නැමීබියාව රටවල් හතරක් සමගින් දේශ සීමා බෙදා ගන්නවා. එම රටවල් හතර වෙන්නේ උතුරින් සැම්බියාව සහ ඇන්ගෝලාව, නැගෙනහිරින් බොට්ස්වානා සහ දකුණින් දකුණු අප්‍රිකාව. ඊට අමතරව රටේ බටහිර ප්‍රදේශයේ දකුණු අට්ලාන්ටික් සාගරයේ පිහිටා තිබෙනවා. ඇතරම නැමීබියාව කියන්නේ විවිධ භූදර්ශන සඳහා සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය රටක්. නමුත් සමස්තයක් වශයෙන් රට තුල පවතින්නේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක දේශගුණයක්. ඒ අනුව රටේ බටහිර ප්‍රදේශයේ අට්ලාන්ටික් වෙරළ තීරයේ ලෝකේ පැරණිම කාන්තාරයක් වන නැමීබි කාන්තාරය පිහිටා තිබෙනවා. මෙහි මධ්‍යම ප්‍රදේශයේ ශුෂ්ක සහ පාෂාණමය සානු වලින් යුක්තයි. ඒ වගේම රටේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා තිබෙන්නේ කලහාරි කාන්තාරය. එම ප්‍රදේශ ඉතාමත්ම දුර්ලභ වෘක්ෂලතා සහ රතු වැලි කඳු වලින් යුක්තයි. නැමීබියාව ලෝක පුරා සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය සෆාරි ගමනාන්තයක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද නැමීබියාව තුළ ලෝක ජනප්‍රියම ජාතික වනෝද්‍යාන කිහිපයක් පවතිනවා. ඒ අතරින් ඉතාමත්ම ජනප්‍රිය වනෝද්‍යානයක් විදියට එටෝසා වනෝද්‍යානය හඳුන්වන්න පුළුවන්. නැමීබියානු වනෝද්‍යාන තුළ ප්‍රධාන වශයෙන් චීටා, රයිනෝ, අලියතුන්, සිංහයන්, ජිරාෆ් සහ සීබ්‍රා වාසය කරනවා. ඊට අමතරව ඒවායේ ඉතාමත්ම දුර්ලභ ශාක සහ සත්ව විශේෂ දැක ගන්න පුළුවන්. නැමීබියාවේ ශුෂ්ක සහ කාන්තාරමය දේශගුණයක් පැවතියත් එහි සැලකිය යුතු ගංගා ප්‍රමාණයක් රට හරහා ගලා බසිනවා. ඒ අතරින් ප්‍රධානම ගංගාව වෙන්නේ දකුණු අප්‍රිකානු මායිමේ පිහිටා තිබෙන ඔරේන්ජ් ගඟ. මෙහි පවතින ප්‍රධාන වශයෙන් ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක දේශගුණය. නමුත් රටේ වෙරළ බඩ ප්‍රදේශවල පවතින දැඩි මීදුම් සහිත ඉතාමත්ම සීත දේශගුණය. එයට ප්‍රධානම හේතුව විදියට සැලකෙන්නේ අට්ලාන්ටික් සාගරයෙන් ගලා එන ඉතාමත්ම සීත සුළං ධාරා. නමුත් දිවා කාලයේ රට අභ්‍යන්තරයේ දැඩි උණුසුමකින් යුක්ත බවට වාර්තා වෙනවා. ඒ වගේම නැමීබියාව කියන්නේ ලෝකයේ ඉතාමත්ම අඩු වර්ෂාපතනයක් සහිත රටක්. ඒ නිසා සමස්තයක් වශයෙන් රට පුරාම දැක ගන්න පුළුවන් වෙන්නේ කාන්තාර සහ අර්ධ කාන්තාර සහිත දේශගුණය. 2023 වර්ෂයේ වෙද්දි නැමීබියානු ජනගහනය 127ක් වෙනවා. නමුත් නැමීබියාව කියන්නේ වර්ග කිලෝමීටර් 825000ක් තරම් විශාල රටක්. ඒ අනුව මෙහි ජන ඝනත්වය දැක්වෙන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 3.2ක් විදියට. ඒ නිසා නැමීබියාව ලෝකයේ අඩුම ජන ඝනත්වයක් සහිත රටවල් පහෙන් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. රටේ නිල භාෂාව වෙන්නේ ඉංග්‍රීසි. ඊට අමතරව මෙහි තවත් ජාතික භාෂා 11ක් පවතිනවා. නැමීබියා ප්‍රධාන ආගම විදියට සැලකෙන්නේ ක්‍රිස්තියානි. එම ආගම අදහන ප්‍රතිශතය 87.9ක් වෙනවා. නැමීබියාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව නැමීබියාව කියන්නේ මධ්‍යම ආදායම්ලාභී රටක්. 2023 වර්ෂයේ වෙද්දි මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 5100ක් වෙනවා. එය අනිකුත් අප්‍රිකානු රටවල් සමගින් ගත් විට තරමක් ඉහළ ගියා. නමුත් මෙහි ආදායම් විෂමතාවය ඉතාමත්ම ඉහළයි. උදාහරණයක් විදියට ගිනි ඉන්ඩෙක්ස් එකෙන් මොවුන් දෙවෙනි වෙන්නේ දකුණු අප්‍රිකාවට පමණයි. ඒ කියන්නේ ආදායම් විෂමතාවය අනුව දකුණු අප්‍රිකාවට පසු ලෝකේ නරකම රට විදියට නැමීබියාව හඳුන්වන්න පුළුවන්. ඇතරම අප්‍රිකාවේ දකුණු ප්‍රදේශය කියන්නේ සම්පත් අධික ප්‍රදේශයක්. මේ හැම රටක්ම වගේ අතීතයේදී යුරෝපා රටවල යටත් විජිත විදියට පැවතුණා. ඒ නිසා මේ රටවල ඉඩම් බෙදීම් පිළිබඳ බරපතල ගැටලුවක් පවතිනවා. උදාහරණයක් විදියට මේ රටේ සම්පත් වලින් 90%කටත් වඩා වැඩි ප්‍රමාණයක් පාලනය කරන්නේ රටේ ජනගහනයේ 6%කටත් වඩා අඩු පිරිසක්. අසල්වැසි බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාවෙත් පවතින්නේ මෙවැනි තත්ත්වයක්. ඒ නිසා මෙහි ජනගහනයෙන් ඉතාමත්ම සුළු පිරිසක් අධික ධනවතුන් විදියටත් වැඩි පිරිසක් දුප්පතුන් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඔබට මේ සිටීමේ තද රතු පැහැයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ලෝකයේ ආදායම් විෂමතාවයේ වැඩිම රටවල් අයිස්තුව. ඔබ ක්‍රිකට් නර්මන කෙනෙක් නම් නැමීබියානු ක්‍රිකට් කණ්ඩායම දැකලා ඇති. ඇත්තටම එම ක්‍රිකට් කණ්ඩායමේ ඔබට කළු ජාතිකයන් දැක ගන්න පුළුවන් වෙන්නේ එක්කෙනෙක් පමණයි. නමුත් ලක්ෂ 28ක් වන නැමීබියානු ජනගහනයේ සුදු ජාතිකයන් ජීවත් වන්නේ 6%ක් පමණයි. ඒ සංඛ්‍යාත්මකව 150,000ටත් අඩු ප්‍රමාණයක්. නැමීබියානු ජනගහනයෙන් ප්‍රධාන වශයෙන් ධනවතුන් විදියට සැලකෙන්නේ එම සුදු ජාතිකයන්. ඇතරම නැමීබියාවේ පමණක් නෙමේ අසල්වැසි බොට්ස්වානා, සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාවෙත් පවතින එම තත්ත්වයමයි. ඒට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන රටේ සම්පත් බෙදී යාමේ විෂමතාවය.
එනිසා අප්‍රිකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබෙන බොහෝමයක් රටවල් පිරිසකට අපායක් විදියටත් පිරිසකට දිව්‍ය ලෝකයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. 2023 වර්ෂයේ වෙද්දි මෙහි දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 13.4ක් පමණයි. ඒ අනුව නැමීබියානු ආර්ථිකය ලෝකයේ ඉතාමත්ම කුඩා ආර්ථිකයක් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙහි දල් දේශීය නිෂ්පාදනය ඒ කියන්නේ GDP එක ලංකාවටත් වඩා අඩු වෙලා තියෙන මෙහි ජීවත් වන ඉතාමත්ම අඩු ජනගහනය නිසා. මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ පතල් ගැනීම. ඒ අනුව නැමීබියාව තුළ විශාල වශයෙන් දියමන්ති, යුරේනියම්, සින්ක්, තඹ සහ රත්රන් පවතිනවා. මීට අමතරව මෙහි පවතින දෙවන විශාලම ආදායම් මාර්ගය වෙන්නේ කෘෂිකර්මාන්තය. කෙසේ වෙතත් නැමීබියාවේ පවතින ඉතාමත්ම සුස්ක දේශගුණය නිසා මෙහි වගා කරන්නේ ඉතාමත්ම සීමිත භෝග ප්‍රමාණයක් පමණයි. එම භෝග විදියට මිදි සහ ධාන්‍ය වර්ග හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මෙහි මස් සහ කිරි නිෂ්පාදනය සිදු කරනවා. නැමීබියාවේ තවත් ප්‍රධානම ආදායම් මාර්ගයක් වෙන්නේ සංචාර කර්මාන්තය. මොකද නැමීබියාව කියන්නේ විවිධ භූලක්ෂණ වන සතුන් සමගින් විශාල ජෛව විවිධත්වයක් පවතින රටක්. මීට අමතරව මෙහි ඇති ප්‍රධානම ආදායම් මාර්ග වෙන්නේ නිෂ්පාදන, දීවර කර්මාන්තය සහ මූල්‍ය සේවා. ඇතරම නැමීබියාව කියන්නේ කලාපයේ ඉතාමත්ම දූෂණය අඩු රටක්. ඒ නිසා මෙහි බැංකුකරණය, රක්ෂණය සහ වත්කම් කළමනාකරණය ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ වෙද්දී නැමීබියාව ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් විදියට ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් මෙය මිශ්‍ර ආර්ථිකයක් පවතින රටක් විදියට හඳුන්වන්න පුළුවන්. කෙසේ වෙතත් නැමීබියා මුහුණ දෙන ප්‍රධානම අභියෝග වෙන්නේ ඉහළ ආදායම් අසමානතාවය, විරකියාව සහ ඉහළ දරිද්‍රතා අනුපාතය. නැමීබියාව කියන්නේ දැඩි ආදායම් අසමාන රටක් නිසා මෙහි අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අනිකුත් යටිතල පහසුකම් වලට ප්‍රවේශය පවතින්නේ ඉතාමත්ම සුළු පිරිසකට පමණයි. උදාහරණයක් විදියට රටේ නාගරික ප්‍රදේශවල අධික සංවර්ධනයක් පවතින අතර ග්‍රාමීය ප්‍රදේශවල පවතින්නේ ඌන සංවර්ධනයක්. රටේ පෞද්ගලිකයන් සමගින් ඉතාමත්ම උසස් අධ්‍යාපනයක් සහ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යනවා. නමුත් ඒවායේ මිල ඉතාමත්ම අධික බවටයි වාර්තා වෙන්නේ. ඒ නිසා ඒවාට ප්‍රවිෂ්ට වෙන්න හැකියාව පවතින්නේ රටේ ධනවතුන්ට පමණයි. 2023 වර්ෂයේ වෙද්දි නැමීබියා මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 139 වෙනි ස්ථානයේ. ශ්‍රී ලංකාව එම ලයිස්තුවේ රැඳී සිටින්නේ 71 වෙනි ස්ථානයේ. ඒ වගේම ලෝක සතුටු දර්ශකයෙන් මොවුන් රැඳී සිටින්නේ 122 වෙනි ස්ථානයේ. ඊට අමතරව ලෝක දූෂණ දර්ශකයෙන් නැමීබියාවට හිමි වෙන්නේ 59 වෙනි ස්ථානය. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව, බංගලාදේශය, නේපාලය, පකිස්තානය ඇතුළු ආසියානු රටවල් බොහෝමයක් රැඳී සිටින්නේ 100 ගණන්වල. ඒ අනුව නැමීබියාව අප්‍රිකානු රටක් විදියට ඉතාමත්ම අඩු දූෂණයක් ඇති රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මෙහි පවතින තවත් ප්‍රධානම ගැටලුවක් වෙන්නේ ඉතාමත්ම ඉහළ අපරාධ අනුපාතය. ඇතරම අප්‍රිකාවේ දකුණු ප්‍රදේශය කියන්නේ අපරාධ අධික ප්‍රදේශයක්. උදාහරණයක් විදියට ලෝකෙ මිනීමැරුම් අනුපාතය වැඩිම රටවල් පහ අතර දකුණු අප්‍රිකාව සහ ලෙසතව සිටිනවා. ඒ නිසා දකුණු අප්‍රිකාවෙන් ක්‍රියාත්මක වන අපරාධ ජාලයක් මේ ප්‍රදේශයේ පුරාම ක්‍රියාත්මක වෙනවා. එයට ප්‍රධානම හේතුවක් විදියට සැලකෙන්නේ මේ රටවල් අතර පවතින ඉතාමත්ම අනාරක්ෂිත දේශ සීමා. උදාහරණයක් විදියට මේ රටවල පුරවැසියන්ට අසල්වැසි රටකට යන්න වීසා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටවල් අතර මද්‍රව්‍ය ජාවාරම් සහ ආයුධ ජාවාරම් ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. ඊට අමතරව මෙහි පවතින තවත් ප්‍රධානම ගැටලුවක් වෙන්නේ ඉතාමත්ම ඉහළ ස්ත්‍රී දූෂණ අනුපාතය සහ HIV අනුපාතය. 2023 වර්ෂයේ වෙද්දී නැමීබියාවේ HIV අනුපාතය 15%ක් බවට වාර්තා වෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානා තරම් නැතත් මෙහි තරමක් ඉහළ ස්ත්‍රී දූෂණ අනුපාතයකුත් පවතිනවා. ඒ නිසා සමස්තයක් විදියට මෙය හොඳ සහ නරක මිශ්‍ර වූ රටක් විදියට හඳුන්වන්න පුළුවන්.